සුබ දවසක් කියලා සංගීප් නාලිකාවට ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. නාඩගම් කාර්යෝ බලන ඔයාලා දන්නවා ඊළඟ සතියේ දැන් වෙන්නේ කුමක්ද කියලා. මාලම් යනවා මාස්ටර්ගේ කලායතනයට. ඉතින් මාස්ටර් නම් එච්චර කැමැත්තක් දක්වන්නේ නැහැ. මාලම් යන්න හදන්නේ බලෙන් තමයි. ඉතින් මාලම් මාස්ටර්ගේ කලායතනයට ගියාට පස්සේ පොඩ්ඩිගේ සහ මාලම්ගේ ආදර පළහිලාවක් අපට බලාගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ දැනගත් කුකුල මුදලාලිගේ දුව ජානෝ නම් පොළොවේ පස් කාලා වැළලෙන්න හදයි මාලෙන් මාස්ටර්ගේ කලායතනයට ගියා කියලා. ඒක එහෙම වෙන විට සරාගේ අක්කට ප්‍රශ්න මතුවෙන්න පටන් අරන්. ඉතින් සරාගේ අක්කට දැන් කුරුණෑගල යන්න වෙලා තියෙනවා අක්කගේ මහත්තයා හොයන්න. ඒකට සරාටත් යන්න වෙනවා අක්කගේ උදව්වට. ඉතින් අතේ සතේ නැතිව ඉන්න සරාලා දැන් ජීවත් වෙන්න මගක් හොයවෙල. දැන් ජීවත් වෙන්න මගක් හොයන වෙලාවේ ප්‍රශ්න එන්න එන්නම මතුවෙනවා. ඉතින් ඊළඟ සතියෙනුත් අපට බලන්න වෙන්නේ සරාලා ප්‍රශ්නවලට උත්තර හොයන අතර මාලන්ගේ මනමාලකම් ටික. ඉතින් සංකීප් නාලිකාව සමඟ රැඳිලා ඉන්න කියන ගමන් මේ දවස්වල පරිස්සමට ඉන්න ගිහින් එන්න. සුබ දවසක්.